චරිත නම අහහ ගුණ්ඩ වැල්ලේ ජීවත් වෙන එක්තරා මිනිහෙක්. ඔව්. ඉතින් ඒ ගුණ්ඩ කියන චරිතේ මම හිතන්නේ මේ වෙරළේ ඉන්න සියලු දෙනත් එක්කම ඇයි හොඳයිකම තියෙන හිතවත්කම තියෙන කෙනෙක්. ඔව්. ඉතින් අර නිතරම මම ප්‍රශ්න ඇති වෙනෝනේ වෙරළේ මූදේ ඒ ගම්මානේ. ඒ ගම්මානේ වෙන හැම ප්‍රශ්නයක්ම දන්නේ මම ගුණ්ඩ කියන චරිතේ. එතකොට ඕන කෙනෙක් අහන්නේ මගේ කොහොමද අර මොකද වුනේ අර කෙල්ලට මොකද වුනේ නැත්තම් අද මාළු වඩියට මොකද වුනේ අද මාළු තියෙනවද නැද්ද එතකොට අර මිනිමැරුම කවුද කරේ කියන හැම එකක්ම අහන්නේ මගේ තමයි පොලිසියත් අහන්නේ මගේ ගමේ දීවර ගම්මානේ ඉන්න සීළු දෙනත් අහන්නේ මගේ ඉතින් එක අවස්ථාවක ඒ හැමදේම දන්නේ මම එතකොට එක අවස්ථාවක මිනිමැරුමක් ඇති වෙනවා ඒ මිනිමැරුම ඉතරයි මම දන්නේ නැත්තේ කවුද කරේ කියන එක හැමෝම හිතන්නේ ඒකත් මම දන්නවා කියන එක ලොකු අමාරුවක වැටෙන්නේ ලොකු අමාරුවක ඇත්තම වැටෙන අවස්ථාවත් ඒ චිත්‍රපටිය බැලුවම තේරෙනවා ඔව් ඉතින් හරිම සුන්දරත්වයකුත් තියෙන චිත්‍රපටය බලනකොට ඉතින් ඒ චරිතය තමයි ඉතින් මම විග්‍රහ කරේ ඉතින් මගේ දායකත්වයෙන් සහ මගේ උපරිමයෙන්ම මම කරා මට ඒකෙන් ප්‍රතිපද මට ලැබිලා තියෙනවා ඒ කියන්නේ බලපු මිනිස්සු ඇවිල්ලා කියනවා ෂා මරු එතකොට මට කෝස් දෙනවා මම හොඳ චරිතයක් ඔයා හොඳට කරා කියලා අපේ ශිල්පීන් පවා අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකතුමා පවා හැම එකිනම කිව්වා ඒ ගුණ්ඩාගේ චරිතය හරියට නිරූපණය කරා කියන එක විශ්වාසයෙන් මට කිව්වා ඒ කියන්නේ ගුණ්ඩාගේ චරිතයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මේ කියන්නක දැන් මේ ආදරණීය ප්‍රේක්ෂකයන් මොන වගේ දේවල්ද කියන්නේ කොහොම මොනවාද අහන්නේ ඔබතුමන්ගෙන් චිත්‍රපටිය බලලා මේ දවස්වල දැන් තිරගත වෙමින් පවතිනවානේ. ඔව්. බලපු අයගේ කොයි වගේ මේ අදහස්ද මොනවාද කියන්නේ? ඔව් ඇත්තම ඒකලු කියන්නේ ඉතින් කාලෙකින් මේ වගේ චිත්‍රපටියක් නරඹන්න අපට ලැබුණා. ඔව්. සහ සමුද්‍ර කියන චිත්‍රපටය බැලුවට පස්සේ එවැනි චිත්‍රපටියක් වගේ ඒ සමානම නෙවෙයි. නිකන් ඒ කාලෙට ගියා වගේ නිකන් ඒ කාලෙට ගියා වගේ දීවර නැත්තම් මුහුදු ආශ්‍රයෙන් කරපු චිත්‍රපටයක් නරඹන්න ඒගොල්ලන්ට හරි ආසාවක් ඇති වුණා. විශේෂයෙන්ම මම හිතන්නේ දීවර තීරයේ ඉන්න සීලුම ජනතාවයන් මේ චිත්‍රපටිය බලන්න ඕනේ කියන එක මම හිතන්නේ මම විශ්වාසයෙන් කියනවා බලන්න කියලා. මොකද ඒ ඒ ඒ ඒ චිත්‍රපටියේ තියෙන ඒ දීවරයන්ගේ ඇතුලේ තියෙන මේ සටන. ඔව්. ඒ කතාව. ඒ කතාවේ ඒ සටන තියෙන එක බැලුවම ඒක තේරෙනවා. අනේ මේ අපේ දේ නේද කරේ කියන එක. හැබැයි ඒ දීවරයන් කියන්නේ සහ දීවර ගම්මානේ ඉන්න මුහුදු තීරේ ඉන්න මේ ජීවත් වෙන මිනිස්සු මම හිතන්නේ ඇත්තටම මම රඟපෑවා ඒ රඟපානකොට මේ ෂූටින් ගිය වෙලාවේ හරිම හොඳ මිනිස්සු ඇත්තටම අවංකවම කියන්න ඕනේ විශේෂයෙන්ම කියන්න ඕනේ අපි රූගත කරේ අඟුලාන මුහුදු තීරේ ඒ ගම්මානේ ඒ මම හිතන්නේ ඒ ඉන්න ජනතාව අපේ ඉන්නේ ක්‍රූ එකට පුදුම ඇල්ම ආදරයක් සෙනෙහසක් දැක්වුවා ඒ මිනිසුන්ට. ඇත්තම මම ආචාර කරනවා ඒගොල්ලොන්ට අපිට කරපු උදව් වලට. ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැති. ඔව් අනිවාර්යයෙන්ම. ඒ සහයෝගයත් එක්ක අපිට ලොකු අපි මේ 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 අපිට හිතාගන්න බෑ ඇත්තම මේ වගේ මිනිස්සු අපිට ඉන්නවද කියලා. අපි ගැන බලනවා දුවනවා. ඔච්චර ආදරේ කරාද කියන එක. ඒ වටිනාකම මං හිතන්නේ ගොඩාක් දැනෙන්නේ අපිට මිනිස්සුත් එක්ක බොහොම ළඟින් වැඩ කරන්න ලැබෙන අවස්ථාවන් වල නේද? දැන් ඔබතුමන් කලාකරුවෙක් වෙලා මං හිතන්නේ චිත්‍රපටි වල ටෙලි නාට්‍ය වල රංගපානකොට යම්කිසි ආකාරයක එක්තරා කණ්ඩායමක් එක්කනේ නිතරම වැඩ කටයුතු කරන ඉන්න ඔබට ගිහිල්ලා මේ වගේ චරිතයක් ට පණ දෙනකොට ඒ ප්‍රජාවත් එක්ක කටයුතු කරනකොට තවත් ලොකු දේවල් ජීවිතයට එකතු කරන්නත් මං හිතන්නේ ඕන්ගෙනුත් ලැබෙනවා ඇති. ඉතින් ඒ දේවලුත් එක්ක දැන් කියන්නකෝ මේ චිත්‍රපටියේ කණ්ඩායම කොහොමද සහයෝගය දුන්නා අධ්‍යක්ෂකතුමා ඇතුළු නිෂ්පාදක කාර්ය මණ්ඩලේ? ඔව්. ඇත්තම අධ්‍යක්ෂකතුමා කතා කරොත් සුදේස් වසන්ත පීරිස් සුනිල් සෝම් පීරිස් මහත්මයාගේ පුතා. විශේෂයෙන්ම කියන්නේ සුනිල් සෝම් පීරිස් මහත්මයාගේ චිත්‍රපට වලින් තමයි මම මූලින්ම සිනමාවට ආවේ. ඉතින් මේ තුමා මම
මතක් කරන ගෞරවයෙන්ම. ඉතින් මම හිතන්නේ මම චිත්‍රපට කලාවට මම ගොඩක්ම ආදරේ ආසාවක් තියෙනවා සිනමාවට. ඔව්. මම දැනට චිත්‍රපට මම හිතන්නේ 50කට 60කට වගේ ආසන්නව මම චිත්‍රපට ගානාවක රඟපාලා තිනවා. ඉතින් සිනමාව කියන එක ඇත්තටම ජීවිතේ යම් තැනක මගේ සටහන් කරලා තිනවා. මම පොඩි කාලේ ඉඳගෙන මම පොල් කඩලා ගහෙන් පොල් කඩලා විකුණලා තමයි මම චිත්‍රපට බලුවේ පොඩි කාලේ. ඉතින් ඒ ඇම්ම කියලා කියන්නේ අපි දැන් ඒ ඇම්ම පොඩි කාලේ ඉඳන්ම කන්ටිනියු කරගෙන ආවා. ඉතින් කවදද මම සිනමාවට එන්න මේ දවස කියන එක. ඔව්. ඉතින් මම අර ස්ටෙප් බයි ආවේ. ඒ ගමන මම හිතන්නේ හරි සුන්දරයි. එකපාර ඩෝංගාල පුපුරලා එනවට වඩා ඒ කෙටි ගමනක් එක්ක උඩට එන එක තමයි මගේ සතුට ආවේ. ඇත්තටම දැන්ුණත් එහෙමයි. දැන්ුණත් මම එකපාරට යන්න ආස නැහැ. කැමතිත් නැහැ. අර හිමින් හිමින් යන ගමන තමයි ගොඩක් වටින්නේ ඇත්තටම. ඒතකොට මිනිස්සුන්ට දැනෙනවා. හැමදාම ඉන්නවා මම එතකොට. ඒක තමයි. මම කියන්නේ එකපාරට ලැබුණොත් හොඳයි නැත්නම් නොලැබුණොත් එහෙම එකක් නැහැ. ඒක එක්කෙනා ගේන විදිය. සමහරු ඉන්නවා ඩෝංගාල ආව ඩෝංගාල පිපුණා. ඒ එයාගේ හැටි. එයාට ලැබෙන දේ. එයාගේ වාසනාව. මේ මගේ වාසනාව. ඉතින් අපිට ලැබෙන විදියෙන් අපි වාසනාවෙන් සතුටු වෙනවා. මම හිතන්නේ බොහොම හොඳ කතාවක් ඔබතුමන් කිව්වේ මේ වැඩි ජනප්‍රියත්වය හොයාගෙන යන අයට වැඩි එකරැයින් ජනප්‍රිය වෙන්න යන අයට බොහොම හොඳ කතාන්තරයක් නේද? අනිවාර්යයෙන්ම මේ හැමින් ගමනක් තියෙන්න ඕනේ කාටවත් කරදරයක් නැතුව මේ හැම දෙයකටම ගරු කරමින් හොඳ ගමනක් තියෙන්න ඕනේ. ගමනක එහෙම ගමනක් ආරම්භ වුණොත් තමයි මම හිතන්නේ සාර්ථක කතාවක්. ඒක සදාකාලිකයි කියලා කියන්න පුළුවන්. සදාකාලිකයි. ඉතින් අපි අනිත් එක තමයි අපි ප්‍රවීණ කලාකරුවෝ ඉන්නවා. අපි ඒගොල්ලන්ට ගෞරව කරන්න ඕනේ. ඔව්. හරි. ඒ ගෞරව කිරීම කියන එක සතුටක් ඇත්තටම. එතකොට මම දැකලා තියෙනවා, මම අහලා තියෙනවා, බලලා තියෙනවා සමහර කට්ටියන්ගේ මේ හැසිරීම රටාව. එතකොට අපිට ඒව දැකලා හරි කලකිරීම ඇති වෙන අවස්ථා තියෙනවා. එතකොට මම නම් කියන්නේ ඕනම කෙනෙක් අපිට වඩා ඉහළ කෙනෙකුට අපි ගෞරව කරන්න ඕනේ. අනිවාර්යයෙන්. හොඳයි. ඒතරතුරුත් කතා බහ කරා. ඉතින් දුරකථන අංකය ඔබට මතක් කරනවා 02-94-112-516-687 තිරේ දිස්වෙනවා දුරකථන අංකය. ඔබට හැකියාවක් තිබෙනවා ජීවන හඳුන්නෙත්ති මහත්මයාට කතා බහ කරන්න, අදහස් දැනගන්න, ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. මේ හැමදේම ඔබටත් විවෘතයි. දැන් ඔබතුමන් කොයි කාලෙද කලාවට මේ අඩිතාලම දමන්නේ? පාසල් යන කාලෙද? කුඩා කාලේ ඉඳන් තිබුණනේ මේ බලාපොරොත්තුව හිතේ. මම හිතන්නේ දැන්ට මගේ වයස අවුරුදු 53යි. බයක් නෑ කියන්න. ඔව්. ගොඩ දෙනෙක් කියන්නේ කොල්ලා වගේ කියලා මන් නේ. ඒ 53 ඉඳන්ම පළවෙනි එළිය මගේ මවගෙන් එළියට එන දවසේ ඉඳන්ම මම කලාකරුවෙක්. ඒක මට හොඳටම දැනුණා. ඔව්. ඒ පොඩි කාලේ දැනුණා නෙවෙයි. දැන් දන්නවා මම ඒක දැනුණයි කියලා කියන්නේ. ඒ එළියටම එනකොට මම කලාකරුවෙක් ඇත්තටම. මොකද රිද්මයක් එක්ක එන්නේ. ඔව්. ඒ රිද්ම හැමෝන්ටම තියෙනවා. ඔව්. ඒතකොට හැම එක්කෙනෙක්ම කලාකරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කලාකරුව බෙදෙනවනේ. ඔව්. ඒතකොට මම දන්නවා මම පොඩි කාලේ ඉඳන්ම කලාකරුවෙක් කියන එක. ඒතකොට අපේ රිද්මයක් ලැබ්ඩප් කියන ඒ රිද්මය හඳුනාගෙන මම තප්පරෙන් තප්පරයටම ඇවිල්ලා තියෙන කෙනෙක්. ඔව්. හරිද? එතකොට අපි ඒ පොඩි කාලයේ මේ පසුපස වෙමින් එනකොට ඒතර අපිට ලැබෙනවනේ අධ්‍යාපනේ. එතකොට මොන්ටිසෝරි අධ්‍යාපනය ලැබෙනවා. නැත්නම් ගෙදර ඉස්සරින්ම ගෙදර අධ්‍යාපනේ. ඔව්. ගෙදර අධ්‍යාපනේ. නැල අම්මා නලවනවා. දොයි දොයි කී කී. එතකොට අපිට ඒක දැනෙනවා. නේද? තාත්තා සින්දු කියනවා. එතකොට අපේ ගෙදර පරිසරයේ සින්දු කියන පරිසරය. ඒ වගේ පරිසරයක්. තාත්තා සංගීතඥයෙක් ගුණසේන සොයිස. ඉතින් තාත්තා සර්පිනා කරනවා, තබ්ලා ගහනවා. ඒ ගෙදර පරිසරයේ සෑමදාම තුන එක. ඔව්. ඉතින් ඕව කනට වදිනවා. කනේ තිනවා, දකිනවා, පොඩි කාලේ ඉඳන් මත ගන්නවා. ඉතින් ඒ පරිසරෙත් එක්කම පාසල් කාලේ මම නාට්‍ය වලට, සංගීත වලට, ගායනා වලට ගොඩාක් දායක වෙලා ජයග්‍රහණ කළා. ඒතර අමතර මේ නර්තන කලාව ඉගෙන ගත්තා. ඔව්. උමුහුම ක්‍රමානුකූලව ආපු කෙනෙක්. අධ්‍යයනයත් එක්ක.
ඒකාල තමයි ඔබතුමන්ගේ ආරම්භය. ආරම්භය. මේ පවුලේ කොච්චර සමාජිකයෝ හිටියද? අම්මයි තාත්තයි. ඔව් විශේෂයෙන් කියනෝනේ මගේ මේ මේ කලා ගමනට පොඩ්ඩක් අතහිත දුන්න ශම්මි රෝහිත කියලා මගේ මිත්‍රේ. හහ. ඉතින් සාමාන්‍ය ගමේද? ගමේ. මගේ අයියා රෝහණ හඳුන්නෙත්ටි. ඔව්. එයා කලාවට සම්බන්ධයි. එතකොට තාත්තා සහ අම්මා අතර ගත්තොත් මගේ ලෝකේ මේ ලෝකේ සාමාන්‍ය අපි දෙවියෝ කියනවනේ. ඔව්. මේ ලෝකෙ මං ජීවමානව මගේ දෙවියෝ තමයි අම්මයි තාත්තයි. ඉතින් එයා කතා කරන දෙයක් නෑ දෙවියෝ කියන්නේ එතන තමයි වගේ. මොකද ඒ අපි ඉන්න කාලේ අම්මයි තාත්තත් එක්ක ඉන්න කාලේ ලැබුණු සෙනෙහස ආදරය එතකොට අපිට කවපු පොපු හැටි එතකොට මේ ජීවිතේ හැඩගන්වපු හැටි විදිය ඒ ඒ දේවල් තුල ඒ දෙමව්පියෝ ඔව් මම හිතන්නේ ලොකු ශක්තියක් ඇතරම සහ දරුවෙක් වශයෙන් මගේ පැත්තෙන් ගත්තොත් දෙමව්පියෝ වයසට යනකොට ඒතර මගින් කරන්න පුළුවන් දායකත්වයක් තියෙනවනේ ඒකත් උපරිමයෙන්ම මම කරා ඒ හැබැයි හිටියනම් තවත් කරන්න මට ලැබුණු නම් තවත් හොඳයි කියන එක තමයි හොඳයි කියන එක කරා මදි කියලා හිතෙනවා ඉතින් අන්තිමට ඉතුරුනේ ඔච්චරයි ඒක තමයි මම කියන්නේ අපේ අම්මලා තාත්තලට සමහරු සලකන්නේ නැති පැතිත් තියෙනවා මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම අම්මලා තාත්තල කියන්නේ අපේ දෙවිවරු ඒගොල්ලොන්ට සැලකුවේ නැත්තම් ඒ දරුවගෙන් වැඩක් නැහැ කියන එක මම හිතනවා මොනවාගෙන් හෝ සලකන්න ඕනේ මුදලින් නැත්තම් ආදරය ඒක තමයි වටිනාම දේ ඔව් මුදලට වඩා ආදරය ඒක තමයි තිබිය යුතු දේ මම හිතන්නේ ඔබතුමන්ලගේ ජීවිතයේ මේ කුඩා කාලේ ගත කරපු ජීවිතයත් එක්ක අම්මට තාත්තට දක්වපු ගෞරවය සෙනෙහස ඒ දේවල් නිසා තමයි ඔබතුමන් අද මෙතන ඉන්නේ අනිවාර්යයෙන්ම මං හිතන්නේ ඔබටත් දැනෙනවා ඇති අපි කෙටි විරාමයක් ගන්නටයි සූදානම් වෙන්නේ විරාමෙන් අනතුරුව අපි මෙතුමන් එක්ක මේ කතා බහ තවදුරටත් කරගෙන යමු